बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वीरमणी सिक्खापदं समादियामि अदिन्नादाना वीरमणी सिक्खापदं समादियामि कामेषु मिथ्याचारा वीरमणी सिक्खापदं समादियामि मुसावादा वीरमणी सिक्खापदं समादियामि सुरामेरे मज्जपमा दट्ठाना वीरमणी सिक्खापदं समादियामि पिन्वत्नी बुद्धत्वेन पशु सतिहतक पमना बुदुरजानन वहन्से बोधिमंड प्रदेश खल गेव्वा पशु इसपतेनेट वेडला पुसन पारस्तक दावसे हिदी पस्वग भिक्षूनट भिक्षून प्रमुख दिव्य ब्रह्म समूह आट फलमन धर्मदेश नाम पैत्वाईट पशु उन्वहन्से पसुन पसलोसक निमे असल पसलोसक दावस मट वेर दुनायक असल पसलोसक दावसे ही धम्मचक्र देश नाम पावत्वला वर्षाव पटंगत बैविन वर्षा काले पटंगत बैविन ए हार मासे ही में ही वैडवन एट पसु उन्वहन से ए वर्षा काले अवसान ही दी ए अत्र काले तमंगे श्रावक बाट पत्विच्चे हेट नाक धर्मदूत मेह यही युद्धवला ए फलात्वट पिटच के रह रिया ईट पास उन्वहन से वैडिया और वेला जनपद ए वडना अत्र मगधी हम बवन तिहक पमन भद्रवर्गीय कुमार यन तमंगे श्रावक बावट पत्कला हेवत ए हेमदे नाम दुर्जयन वहांसे के श्रावट बार पत्तु नाम ए आय धर्मदूत में है ही पिटक करे आऊगा इट पास उन्वहन से उरुएला जनपद एट वैडिया वैडला उरुएल काश पिचट ले आगे आश्रम ही नहीं चला इंदिगन अहुटत अहुगे पिरिसटत सत्य अवबोध करे वो खरुण पहाड़ा दीला ऐत्त वटे हिंद सरस्व ए प्रसे बुद्ध जाना नुहान सेगे श्राव का बाट पातुना ईलंग टोहुगे सहोदर नदी काशी पर गया काशी पर देना तमंगे पिरिस समगे अवध बुद्ध जाना नुहान सेगे श्राव का बाट पातुना ए सील में देना दहसक पमनाई मैं दहसक पमना विक्षुण समगे बुद्ध जाना नुहान से රජගහනුවරට වැඩිය. එහිදී බිම්බිසාර රජුගේ බුදුරජාණන් වහන්සේ පිළිගෙන උන්වහන්සේ සහිත සංඝයාට සත්කාර සම්මාන කරලා රජුරන්ට ආයත් වේලුවනේ සංඝයාට පූජා කළා. බුදුරජාණන් වහන්සේ ඒ වේලුවනේහි තිය කලක් වැඩ වුණා. එසේ වැඩවසන අතර
උපතිස්ස කෝලිත කියන පරිවරාජිකයන් දෙදෙනා 250ක් පමණ වූ තමන්ගේ පිරිස සමග ඇවිත් බුදුරජාණන් වහන්සේගෙන් බණහලා පැහැදිලා උන්වහන්සේගේ ශ්‍රාවක බවට පත් වුණා. ස්වල්ප කාලකින් ඒ දෙනම රහත් බවට පත් වුණා. ඒ දෙනම සමග පැමිණිච්ච අයත් රහත් බවට පත් වුණා. නව මාසේ පැමිණියා. නව මාසේ පුරපසලසක් දවස වෙනකොට අර ධර්මදූත ගමනට වැඩි භික්ෂූන් ඇරෙනකොට 1250ක් පමණ වූ භික්ෂු පිරිසක් එහි හිටියා. ඒ නමම් පුරපසලසක් දවසේහි බුදුරජාණන් වහන්සේ සැරියුත් මුගලන් දෙනමට ඒ කියන්නේ උපතිස්ස කෝලිත නමින් ඒ පැමිණි දෙනමට පසු උන්වහන්සේගේ ශ්‍රාවක බවට පත් වෙච්ච ඒ දෙනමට අගසවු තනතුර පත් කළා. අග්‍ර ශ්‍රාවක තානන්තරේ පත් කළා. පත් කරලා ඊළඟට පළමුවන සංඝ සන්නිපාතය මේ ශාසනයේ පළවෙනම සංඝ පිරිසගේ රැස්වීම ඇති කරලා මුලින්ම ප්‍රාතිමෝක්ෂ දේශනාව කෙරෙව්වා. ඒ මුලින්ම කරපු ප්‍රාතිමෝක්ෂ දේශනාව කියන්නේ කන්ති පරමන් තපෝති තික්ඛා ආදී ගාථාවලින් දැක්වන භික්ෂුවගේ පැවැත්ම මෙසේ විය යුතුයි කියන එක. ඒ ඉගැන්වුම සහිත වූ ඒ ගාථා තුනෙන් තුන සජ්ජායනා කිරීමෙන් තමන්ගේ ප්‍රතිපත්ති මාලාව මෙසේ විය යුතුයි කියන එක මතක් කර දීම. මේ අවාද ප්‍රාතිමෝක්ෂ දේශනාව ආරම්භ වුණේ එදා. ඉතින් සැරියුත් මොගලන් දෙනම අගසව් බවට පත්වීම, මහා සංඝයාගේ රැස්වීම පළමෙනි, ප්‍රාතිමෝක්ෂයේ දෙසීම, මේ කියන කරුණු තුනම සිද්ධ වුණේ නවම් පුරපසළොස්වක දවසේදී. ඒ වගේම බුදුරජාණන් වහන්සේ 45 අවුරුද්දක් තරම් කාලයක් ලෝකාර්ථ චර්යාවෙහි යෙදිලා පිරුණන් පාණ්ඩ මාස 3කට කලින් උන්වහන්සේ සංඝයාට වදාලා තව 3 මාසකින් පසු තමන් වහන්සේ පිරුණන් පාන බව ඒ වදාළේත් නවම් පුරපසළොස්වක දවසක. ඉතින් මේ කියන කරුණ නිසා බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ ඉතාම වැදගත් සැලකිය යුතු කරුණු කීපයක් හේතු කොටගෙන මේ නවම් පුරපසළොස්වක දවස මේ බුද්ධ ශාසනයෙහි උසස් සැලකිය යුතු වැදගත් දවසක් බවට පත් වී තිබෙනවා. මේ දවස ගැන කියන්න තිබෙන්නේ එච්චරයි දැනට. මේට අනතුරුව මා විසින් මේ පිරිසට තවත් වැදගත් කාරණයක් සැලකිය යුතුයි. කාරණයක් කියන්න කල්පනා කරනවා. සැලකිය යුතු කාරණය, අද ලෝකයේ හැමතැනම අවුල්. ලංකාවෙත් උතුරේ අවුල්, ඉන්දියාවෙත් කලින් කලනොයෙක් අවුල් පැන නගිනවා, අනෙක් රටවල එහෙම. ඒ අතරට මහා යුද්ධයක් ආරම්භ වුණා මැද පෙරදිග. මේ සියලුම අවුල් වියවුල් වලට මුල මොකක්ද? මේ හැම දිනාම මිත්‍යා මතයකට වහල් වීම. මොනවාද මේ මිත්‍යා මත? මේ ලෝකයා වහල් වෙලා ඉන්න එකම මනුෂ්‍ය වර්ගයා බේද භින්න කරන වැරදි මතය, ජාති වශයෙන් බෙදීම, කුලගෝත්‍ර වශයෙන් බෙදීම, වර්ග වශයෙන් බෙදීම, රට වශයෙන් බෙදීම, එහෙම නැත්නම් භාෂා වශයෙන් බෙදීම. ඕනෑම භාෂාවක් කතා කළාට කමක් නැහැ, ඕනෑම රටක හිටියට කමක් නැහැ, ඕනෑම තමන් රිසි ආගමක් හිතට අනුව පිළිගත්තාට කමක් නැහැ, තමන් හොඳයි කියන යම් කිසි හැදියා මගක් සංස්කෘතියක් අනුගමනය කළාට කමක් නැහැ. එහෙත්
ඒ හැම කෙනෙකු විසින්ම අපි හැම දෙනාම එකම මිනිස් වර්ගයක් එකම මිනිස් සමාජය කියන එක මතක නැතින කල යුතුයි මේ ලෝකයේ ආරම්භ සමෙහි එනම් මිනිස් වර්ගයාගේ ආරම්භ සමෙහි තත්ත්වයේ හැම ආගම් වලින්ම පෙනෙන විදිහට ඔය ජාති බෙහෙද කුල වේද ආදී මොකවත් නැති එකම මිනිස් පිරිසක් බුද්ධාගමේ හැටියට ක්‍රිස්තියානි ආගමේ හැටියට ඉස්ලාම් ධර්මයේ හැටියට සෝරෑස්තර ආදීන්ගේ ආගම් වල උගනන හැටියට ආරම්භ කාලෙහිදී මිනිස් වර්ගයාගේ මුල් අවදීදී ඔක්කොම එකම මිනිස් පිරිසක් මේ පනෝස්්‍ය පිරිස බෝවීමෙන් ගණන් වැඩි වෙලා නොයෙක් රටවලට විහිදී ගියා නොයෙක් රටවල පදිංචි වුණා ඕනෝන්ගෙන් බහෝදුරට ඇත්වීමෙන් මුල් ව්‍යවහාර කර වචනමාලාව ටික ටික වෙනස් වෙලා තව තවත් අලුත් අලුත් ඒවා එකතු වීමෙන් භාෂා විපර්යාසයක් වුණා භාෂාවසින් මහා රාශියක් ඇති වුණා ඊළඟට ඒ රටවලට ගැලපෙන කාලගුණය දේශගුණය ආදියට ගැලපෙන අන්දමින් ඇඳුම් පැළඳුම් වෙනස් වුණා ආහාර පාන ක්‍රම වෙනස් වුණා වෙනෝයි හේතු උඩ ඉතින් කල්යාමෙහිදී රටේ නමින් හරි තමන් විවහාර කරන භාෂාවේ නමින් හරි එහෙම නැත්නම් වෙනම් හේතුවකින් හරි ඔවුන් වර්ග වශයෙන් වෙන වෙන විවහාර කරන්න පටන් ගත්තා සමහරු අපි අහවල් ජාතියට අයිති අපි අහවල් රටට අයිති අපි අසවල් භාෂාව කතා කරන පිරිස මේ ආදිවාසීන් බෙදී ගියා නමුත් මේ බෙදීම පස්සේ ඇති වෙච්ච එක සිංහල ද්‍රාවිඩ ගුජරාටි මරාඨි බංගාල ඉංග්‍රීසි ප්‍රංශ ජර්මන් ආදී මේ සියලුම විවහාර ඇති වුණේ බොහෝම පස්සේ නමුත් පස්සේ ඇති මේ විවහාර නම් වාපමනයි සිංහල කියන එක නමක් සමූහයකට දීපු නමක් දෙමළ ද්‍රාවිඩ කියන එකත් එසේ සමූහයකට දීපු විවහාර වෙච්ච නමක් බංගාල ආදී නමුත් එහෙමයි ඉංග්‍රීසි ප්‍රංශ ආදී නමුත් එහෙමයි සමූහ සමූහ වලට විවහාර කරපු නම් ඒ හේතුවෙන් ඔවුන් එක පිරිසක් අනිත් පිරිසට විරුද්ධ වෙන්න කරුණක් නැහැ ආනන්ද විද්‍යාලයයේ ඉගෙන ගන්නා ශිෂ්‍යයනට ආනන්දීය යෝ කියලා කියනවා නාලන්දා විද්‍යාලයේ ඉගෙන ශිෂ්‍ය පිරිසට නාලන්දීය යෝ කියලා කියනවා සෙන් තොමස් විද්‍යාලයේ ඉගෙන ගන්නා ශිෂ්‍යයට ස්වාමීන් කියලා කියනවා ඉතින් නම් වලින් ඔය ඇත්තෝ අර ඉගෙනගත්තු තැනේ හැටියට වෙනස් වුණත් එකම සමහර විට එකම නෑදා පිරිස බොහෝ දෙනෙක් ඔය ඉගෙන ගන්න එක ශිෂ්‍යෙක් ආනන්දේ ඉගෙන ගන්නවා එයාගේ අනික් සහෝදරයා සෙන් ජෝසෙෆ් කොලෙජ් එකේ ඉගෙන ගන්නවා එයා ජොසෆින් කියනවා මෙයා ආනන්දින් කියනවා ගෙදරදී දෙන්නම එකයි සහෝදරයෝ අර ඉගෙනත්ව ආයතනේ නමින් යම් යම් අවස්ථාවලදී ඒ වෙන වෙන විවහාර ඇති කරගත්තත් නම් යෙදුවත් සහෝදරයන් වශයෙන් ඔක්කොම එකයි එකම ශිෂ්‍ය පිරිස එකම රටේ පිරිස ඉතින් ඉගෙනගත්තු ආයතනේ නමින් වෙනම විහාරයක් කළා කියලා එක නාම මාත්‍රයේ මිස පුද්ගලයන් වශයෙන් කවුරුත් එක පවුලේ යොදවිය ඒ නිසා ඔය නමක් නිසා කට්ටියක් වෙනස් වෙන්න බෙදෙන්න හොඳ නැහැ එක්කෙනෙකුට ධනපාල කියනවා තව එක්කෙනෙකුට ගුණපාල කියනවා තව එක්කෙනෙකුට ජෝන් හෝ ජේම්ස් කියලා කියනවා ඉතින් නම් වලින් ඔවුන් වෙනස් හැඳින ගැනීමට මොකක් හරි නමක් තබනවා වෙනස් වුණත් ඔව් හැම දෙනාම මිනිස්සුයෝ මිනිස්යකමෙන් ඈත්ුනේ නැහැ මිනිස්යත්වෙන් ඈත්ුනේ නැහැ මිනිස්සුය බව ඔවුන් තුල තියෙනවා නමටම වෙලා මම ආරයා නෙමෙයි එයා මම නොවෙයි යන ආදි වශයෙන් යමක් හිතලා වෙන් කරලා ඔහුට වෙනස්කම කරනවා නම් ඒක හරි නෑ හැඳින ගැනීමට නමක් දානවා මොන එකට හරි පිරිසකට හරි පුද්ගලයකට හරි
हाट वे नमकोत्ते अरटूअ समहार के नोट क्या संस्कृति विनाशकम तीन किन हदि आवट मुनाक विनाशकम इकम जाति टिकेट विनाशकम तीन उडरट समहार पलान चारित्र नई हतरट समहार पलान नम इकम सिंगल पिरीसे हेतु वर्ग वसंग विनाशरण विनाशलाउनोट विनाशकने हरिण तमंडक हदिया वक्न सांस्कृतिया अनुगमने कर्णकेतंटाइति बेड नमत्ते हेमदना विसीम अभी मनुष्यो एकव मनुष्य परपुरे आय एकव मनुष्य पाउलट आयत आय कीने अमतकोदने मे नम सिंहल द्राविड मंगलादि मे नम पस्से अतिवेच्य मनुष्य खम इट इसर अतिवेच्य मनुष्य कीने पेरणी ये मनुष्यो दत्ते मनुष्य परंपरा वे मनुष्यो मई ये प्रधाने का अमत कृदाला अरे जाति नाम आदिवासी हदागत विनसट यटविला ओनोन भेद भिन्न विनेक कलकोल हालकर गण के गलपे नीन सा अभी सत्येट गरु करटोन सत्य नाम कुमार हेम रटोल में इन मे हेम दिनाम ओक्कम मनुष्यो ए मनुष्यो की इनके तमाय सत्य फस्य अतिवेचि नाम खांड खांड वट हरी समूह समूह वट हरी अहवल जाति अहवल जाति एन नमीन जाति समूह ये समूह वसें सलखला ये अत्यंत यम एम नमदा गट ये फस्य दागत संज्ञानाम संज्ञानाम एक दृष्टियंगलगेन अभी अहवलु अहवलु न मे अभी जर्मनु अभी इंग्लिशु किला अभी क्या ने किला होम थदिंग एक दृष्टियंग अल्लगत्तम ओन अत्र भेद ऐतिवन अद बहो सेन मे भेद ऐतिवीम हेतु लतिबिन मे थदिंग आदान गाहेन मे मिथ्या दृष्टिया अल्लगन अभी हवल जाति अभी हवल जाति किला अन्य जाति इंट हेलाद कि महो विरुद्ध अनुनगन स्थिति मे मिथ्याट वहल वेला महा मे जाति वहादय मम हवल जाति ऐतिने कनिकाय मगे जाति ऐति नय किल ओय वेन्क्रीम महादरुण मिथ्या दृष्टि मे दरुण मिथ्या मत थदिंग सत्य अखरीट दड़ी सत्य अखरीट अल्लगन निशा खलिंग खल खलकोलहल अनेक आगम अद आगम से विनाशकम तीन आगम मेदे सत्य जीवत्व नमते तवे कने विन क्रमे सत्य हिताय एक हेतुन एक पौग्यल के दया ये हेतु ये दिनात्र भेदया कतिवेन्दोरणे शील मदनायक मत एक अणु क्रियाकरण है मठ एम एम दहस्यनिकायट अतिवेन्द मगे यदहसनु मम जीवित गतकर्णिकना दहसन या जीवित गतकर्ण अदहस्य नस्यंड पूर्वि पिलगेन नस्यंड पूर्वि नम अभी कल्पनाको न अभी मनुष्यन्वेटमेखाई एक पावल सहोदरिया हतर दिन किन्वन ये हतर दिन आगे मे हंगीम एक वगेवीन अवबोधे यम प्रमाण प्रमाणट ओंगे वटहीम पिलगनीम विनस्यंड पूर्वि ये हेतु फौले खलकोलहाल अतिगंडो नगेम मनुष्यवर्गे इखाई मनुष्यंगरीट अको मे इखाई मनुष्यंगे मे एक मे लोके हेमरटकोल नो जाति विधिला मे सैम दिनाम इकम मनुष्य फौले उदवीय नमलिंग विनास्तना कीन मे सत्य पिलगन्नो न ईलंगटे हंगीम
එක මිනිස් පවුලේ උදවිය නම් අපි ඔක්කොම එකම නෑදෑය පිරිසක්. සෑම මිනිස්යෝම වුණ වුණොත් නෑදෑයෝ. ළඟින් නෑදෑකමක් නැති වුණත් එකම පිරිසේ එකම පරම්පරාවේ අය විවිධ වෙයේ පළාත්වලට බෙදී ගිය අය මේ. එකම පවුලේ උදවිය. ඒ නිසා ඔක්කොම නෑදෑයෝ. මිනිස් වර්ගය එකම නෑදෑ පිරිසක්. ආනන්දීය ශිෂ්‍යයෝ නානන්දීය ශිෂ්‍යයන් හා සමග ඒ නම් දෙකට මුලා වෙලා කලකෝලහල කරගන්නවා නම් කොච්චර මෝඩකමක්ද. ඒ නිසා මේ සත්‍යයේ ලෝකයට උගන්වන්න ඕන අපි. මිනිසුන්ට අවබෝධ කරන්න ඕන මේ මිනිස්ය ඒකත්වය. එතකොට මිනිසයන්ගේ විවිධත්වයේ සලකලා හෙවත් ජාති භේද ආදී සලකලා ඇති වෙන කලකෝලහල ඇතිවීමට ඉඩක් නැති වෙනවා. මනුෂ්‍ය සාමයට ප්‍රධාන මාර්ගය මනුෂ්‍යයන්ගේ ඒකත්වය ඔවුන්ට අවබෝධ කර දීමයි. අනික් ජාති ආදීන් වශයෙන් ඇති බෙහෙදේ ඔක්කොම මුලාවක් මායාවක් මිත්‍යාවක් රැවටිල්ලක්. ඒවා තදින් අල්ලා ගැනීම මිත්‍යා දෘෂ්ටියක්. කොටිම සක්කාය දෘෂ්ටියේ බහුලත්වයම ඒකෙත් දළගතිය. සක්කාය දෘෂ්ටියේ වැඩි යාම වෙනම කවන්නෙමෙයි ඔය මිත්‍යා දෘෂ්ටියක් ඕක. ජාතිවාදයේ කරට ගැනීම මිත්‍යා දෘෂ්ටියක්. ඒකට වහල් වීම මිත්‍යා දෘෂ්ටියක්. ඒ මිත්‍යා දෘෂ්ටි හේතින් තමයි බොහෝ රාසියක් කලකෝලහල ඕනුවන් මරා ගැනීම ආදී ඇති වෙන්නේ. මගේ මේ අවවාද කතාව අවසන් කරන්න පුළුවන් අවසන් කරන්න පළමුවෙන් වැදගත් පුරාණ කේමරක්. එය බෞද්ධ මහායාන පොත්වලින් සංස්කෘත ග්‍රන්ථවලට හින්දුන්ගේ ග්‍රන්ථවලට පවා ආයක. එහි මුල බෞද්ධ ධර්මය. මොකක්ද ඒ කියවන? අයං නිජහ පරෝ වේති ගණනා ලඝු චේතසාම් උදාර චරිතානාම් තු වසුධෛව කුටුම්බකම්. මෙන්න මෙයා මගෙයි, මේ අනික් අය මගේ නෙමෙයි අපේ නෙවෙයි කියලා මෙහෙම හිතන්නේ ලඝු චින්තකයෝ. බොහෝම ළඟ බලන, ඈත නොබලන, ගැඹුරට කරුණ නොසිතන මෝඩ මිනිසුන්ගේ කීමක් හැඟීමක් පිළිගැනීමක් තමයි මේ වෙන්කිරීම. මේ අය අපේ, මේ අනික් අය අපේ නෙවෙයි. මේ මෝඩයින්ගේ, ලඝුචින්තකයින්ගේ, ගැඹුරට නොහිතන අයගේ මෝඩ කතාවක්. උදාර චරිතානාම් තු වසුධෛව කුටුම්බකම්. උදාර වූ ශ්‍රේෂ්ඨ වූ පැවතුම් ඇති සත්පුරුෂයන්ට මුළු ලෝකයම, මුළු පෘථිවියම, හෙවත් මුළු මනුෂ්‍ය සමාජයම එකම පවුලක්, එකම කුටුම්බයක්, එකම පවුලක්. මුළු පොළොවම ඒ එකම මනුෂ්‍ය පවුල පදිංචි වෙලා ඉන්න භූමිය. එතකොට ඔක්කොම එකයි. සියලු මනුෂ්‍ය වර්ගයා එකයි. එකම පවුලේ උදවි කියලා සලකන්නේ උදාර පැවතුම් ඇති, ශ්‍රේෂ්ඨ පැවතුම් ඇති උත්තමයන්, ගැඹුරු කල්පනා, ගැඹුරට කරුණු කල්පනා කරන උත්තමයන්. අන්න ඒ උත්තම චින්තනය තමයි අපතුල කියනට ඕන. ඒ උදාර චරිතය කියනට ඕන. උදාර චරිතය ඇති එක්කෙනා මේගොල්ල මගේ, අනික් කට්ටිය අපේ නෙමෙයි, මගේ නෙමෙයි කියලා අයින් කරන්නේ නැහැ. ඔක්කොම අපේ, ඔක්කොම අපි එකයි. එහෙමයි හිතන්නේ. මෙන්න මේ චින්තනය අපි ලෝකයට දෙන්න ඕන. මේක තමයි බෞද්ධ චින්තනය. මෛත්‍රී භාවනාව කිරීමෙහිදී පළමුකොට තමන්ට මෛත්‍රී කරගෙන තමනට සේම අන්‍ය ලෝකයේ සෑම දෙනාටමත් සැපවත් බව ඇති වේවා, නිදුක් බව ඇති වේවා, නිරෝග බව ඇති වේවා කියලා හිතන්දයි බුදුහාමුදුරුවෝ වදාරලා තිබෙන්නේ. ඉතින් බුදුහාමුදුරුවන් එහෙම වදාරලා තිබෙනේ අදහස අපි ක්‍රියාත්මක කරනවා නම් කුල වශයෙන් හරි ජාති වශයෙන් හරි රට වශයෙන් හරි අපි ඔවුන් බෙද බෙදා වෙන් කරලා හිතනවා නම් කොහොමද ඔය මෛත්‍රිය පතුරවන්නේ? ඒක නිසා
හරියට මෛත්‍රී භාවනා කරනවා නම් ඔය බෙහෙද සියල්ලම අත්හැර දාලා ඔක්කොම මිනිස් වර්ගය එකයි ඒ හැම දෙනාටම සැප වේවා එපමණක් නෙවෙයි මිනිස් වර්ගය ඉක්මවලා තවත් ජීවත් වෙන්න කැමති සත්ත්ව වර්ගයා ඉන්නවා ඒගොල්ලන් ක්‍රෙහි ජීවතුන් හැටියට ජීවත් වීමේ ආසාව ඇති අය හැටියට සෑම සත්ත්ව වර්ගයාත් සත්වයන් වශයෙන් එකම පවුලටයි තව දුරට ගෙහින් මෛත්‍රිය හැම දෙනා කරහිම වඩන්න පුළුවන් මේක තමයි බෞද්ධ ඥානවීම මේ අනුව පිළිපදිනවා නම් බෞද්ධයන් බෞද්ධයන් ඉන්න රටක නියම බෞද්ධ නියම ප්‍රතිපත්ති පුරන බෞද්ධයන් ඉන්න රටක ජාති බේද ආගම් බේද ආදී කලකෝලහල ඒ කිසි දෙයක් හැදෙන්නේ ඉඩක් නැහැ දැන් ධර්මදේශනා අවසානයි අප ධර්මදේශනා ක්‍රීමෙන් යම් පින් ගොඩක් රැස් කරගත්තා නම් ඒ සියල්ලම දෙවියෝ අනුමෝදන් කරගනිත්වා කියලා හිතාගෙන මේ විදිහට දෙවියන්ට පින් දෙන්න එත්තාවතාචම් හේහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචම් හේහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචම් හේහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා